නව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා යටතේ නව ලේකම්වරු කිහිපදෙනෙක් පත් කරලා තියෙනවා. මේ පත්කිරීම අති විශිෂ්ට පත්කිරීම. ජනාධිපති ලේකම්වරයාලේ සහාචාර්ය නන්දික කුමාරනායක මහත්මයාගේ මාරසක මාත්‍යංශයේ ලේකම්වරයා විදිහට හිටපු ගුවන් හමුදාවේ නිලධාරී සම්පත් උය කොන්ත මහතා වගේ මහජන ආරක්ෂක මාත්‍යංශයේ ලේකම්වරයා විදිහට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත් මහත්මයාන මේ මහතුරු පත් කරලා තියෙනවා. කොහොම නමුත් සම්පත් උය කොන්ත මහත්මයාගේ ආරක්ෂක ලේකම් තනතුරේ ඒ පත්වීම ලබා දීමත් සමගම ත්‍රිවිධ හමුදාව කැළඹීමකට ලක් වෙලා තියෙනවා මේ විදිහේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇයි නව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත්වීමත් සමගම ත්‍රිවිධ හමුදාවම කැළඹීමට පත් වෙලා තියෙන්නේ. මේ වැඩේ එතුමාට කරගෙන යන්න බැරි වේද? මොකද්ද තියෙන ගැටලු? ඒ පිළිබඳව පුංචි කතාවකින් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔබ හමුවට එන්නේ. ඇමරිකාව වගේ රටවල්වල නීතියක් පනවලා තිනවා සිවිල් සේවයට හිටපු හමුදා නිලධාරියෙක් බදව ගන්නවා නම් සිවිල් රාජ්‍ය සේවයට බදව ගන්නවා නම් අවුරුදු 10ක් වගේ කාලයක් සිවිල් සේවයේ සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් විදිහට ඉන්න ඕන කියලා. කොමනවත් මෑතකදී ඒක අවුරුදු 7ක් කරගත්ත ජනාධිපතිවරයෙකුට අවශ්‍ය පුද්ගලයෙක් ලේකම්වරයෙක් බවට පරිවර්තනය කරගන්න ඕන නිසා. කොනමුත් ජනාධිපතිවරයාගේ ඒ ජනාධිපතිවරුන්ට අවශ්‍ය විදිහට ඒ රටවල්වත් නීති වෙනස් කරගන්නවා. කොහොම වුණත් වර්තමානයේ මේ වෙද්දී දැන් අවුරුදු කිහිපයක සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරු බවට පත් වෙන්නේ හිටපු හමුදා නිලධාරීන්. මේ හිටපු හමුදා නිලධාරීන් පත් කරගන්න කලින් සිවිල් සේවයේ ඉන්න කියලා කියන්න හේතු තියෙනවා. ඒක විද්‍යාත්මක කතා බහක්. අපි ගැන කතා නොකර ඉස්සරහට යම්. කොහොම නමුත් හමුදා සේවයේ ඉඳලා අඩුමතරමේ අවුරුදු 10ක් 7ක්වත් හමුදා සේවයේ ඉඳලා සිවිල් සේවයට අනුගත නොවුණ පුද්ගලයෙක් හමුදා සේවයෙන් නැත්තම් සිවිල් රාජ්‍ය සේවයට බදවා ගත්තොත් තියෙන කාරණාව කොයිතරම් දූෂිතද කියනවා නම් දැන් මොකද මේ ආරක්ෂක ලේකම් තනතුර කියලා කියන්නේ සිවිල් රාජ්‍ය සේවයේ තනතුරක්. එතකොට ඒ රාජ්‍ය සේවයේ තනතුරට බදවා ගන්නකොට ඒ හමුදාව හිටපු පුද්ගලයෝ සිවිල් සේවය ගැන දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ එහෙම පත්කිරීම් ඒ විදිහට ඒ අඩුමතරමේ අවුරුදු 10ක්වත් 5ක්වත් එළියෙන්නේ නැතුව පත් කරපු කෙනෙක් තමයි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට කටයුතු කරපු කමල් ගුණරත්න කියලා කියන්නේ. මගේ වීඩියෝ අලුතෙන් බලලා කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ කමල් ගුණරත්න බයින්නේ මීට කලින් කමල් ගුණරත්න විරුද්ධව කතා කරන්න තිබුණාන කියලා පල්ලහ වීඩියෝ වලට ගියා නම් ඔබට බලා ගන්න පුළුවන් කමල් ගුණරත්න විරුද්ධව මම කොයිතරම් දේවල් කියලා තියෙනවද කරලා තියෙනවද ඒ වගේම හමුදාපති විකුණු ලියනගේ විරුද්ධවත් මම කොයිතරම් දේවල් කටයුතු කරලා තියෙනවද කියලා තියෙනවද කියන එක ඔබට බලා ගන්න පුළුවන්. කොහොම නමුත් අපිට ඒ විකුණු ලියනගේ නෙමෙයි කමල් ගුණරත්නගේ හැසිරීම තුලින් අපිට තීරණය කරගන්න පුළුවන් හමුදාව නැත්නම් මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුරට පමණක් නෙමෙයි කිසුදු සිවිල් රාජ්‍ය සේවයේ තනතුරකට හමුදා නිලධාරියෙක් පත් කරගන්න හොඳ නැහැ අඩුමතරමේ අවුරුදු 10ක්වත් ඉන්නකම්. හැබැයි මේ තුයෝකන්ත කියන පුද්ගලයා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. කමල් ගුණරත්නලා කොයිතරම් දූෂිත විදියට ඒ කටයුතු කරත් සම්පත් තුයෝකන්ත කියලා කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිටපු ඉතාම සාධාරණ විශිෂ්ට හමුදා නිලධාරියෙක් කියලා අපිට ගුවන් හමුදා පැත්තෙන් තොරතුරු හම්බ වෙනවා. එතකොට දැන් ඒ වාගේ පුද්ගලයෙක් මේ තනතුරට පත් කිරීමම පත් කර ගැනීමම නව ජනාධිපතිවරයා කරපු විශිෂ්ට ක්‍රියාවක්. මොකද මේ සම්පත් උයකොන්ත කියන මහත්මයා ඔහුත් පීඩාවට ලක්වෙච්ච පුද්ගලයෙක් කමල් ගුණරත්නලාගෙන් සහ හිටපු ගුවන් හමුදාපති සුදස්සන පත්‍රිණ මහත්තයාගෙන්. මේ හේතුව නිසාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යන්න සිද්ධ වුණා වර්තමානයේ නැත්තම් මේ අද පත්වීම් ලබාපු සම්පත් උයකොන්ත මහත්මයාට යුක්තිය ඉෂ්ට කරගන්න. ඔහුට සියලු හමුදා කඳවුරට ඇතුළුවීම තහනම් කරා විශ්‍රාම ගියාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලබා දුන්න නියෝගයෙන් නැත්නම් ඔහුගේ අස්තනින් ලබා දුන්න නියෝගයෙන්. එතකොට මේ සියල්ලම උඩු යටි කුරු වෙලා ඒ කඳවුරු තුළට ඇතුළු වෙන්න තහනම් කරපු තුයකොන්ත මහත්මයා අද ඉඳලා ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් වෙනවා. ස්වභාවදාම හරි වෙනස්. අන්තිමට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා එතෙන්දිත් ඔහුට යුක්තිය ඉෂ්ට වුණා. කොහොම නමුත් දැන් සබාදාම වෙනස් සියල්ල උඩු යට කුරු වෙලා කමල් ගුණරත්න පැත්තකට විසික් වෙලා තිනවා. ඒ වගේම මාලිමා රජයක් යටතේ කෙසේ වෙතත් මාලිමා රජයක් යටතේ තමා වෙන්න ඕන කමල් ගුණරත්නලා විකුම් ලියන ගේලට ඒ අපි මේ වෙද්දි කරලා තියෙන පැමිණිල්ල වලට විරුද්ධව අවශ්‍ය නීති ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්න ඕන ගෙදර නෙමෙයි ඒගොල්ලෝ ඉන්න ඕන අපි දන්නේ රටේ නීතිය රටේ නීතිය ඇතුලේ ලබා දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීලා ඒගොල්ලෝ ඉන්න ඕන බන්ධනාගාර සහ හිර ගෙදර. ඒගොල්ලන්ට උරුම තැන් වලට ඒගොල්ලෝ යාවේ. ලොකද ළඟදීම වැඩි කාලයක් නොගෙහින් විකුණු ලියනගේ මහත්මයාට ඒ කාර්යභාරය සිද්ධ වෙන එක වෙන්නේ කොහොමද කියලා විකුණු ලියනගේ මහත්මයා දන්නේ නැහැ. මොකද එහෙම
කල්පනා සත්‍ය තියෙන පුද්ගලයෙක් නෙවෙයි යොහු. ඔහු මේ ඔට ඕන බොන්ඩ එළිවෙනකම් බොන්ඩ අර දීලා අර අහවල් වැඩේ එහෙම කරගෙන ඉන්න අවශ්‍ය කෙනෙක් විතරයි ඔය විකුල්ලියනගේ කියන්නේ. ඒකෙන්ද ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් වැරදි කරා නම් දඬුවම් ලැබිය යුතුමයි. ඒක නිසා මේ සම්පත් උජකොන්ත මහත්මයා ගැන පිළිබඳව අපි ටුට්ටක් තවදුරටත් හොයාගෙන බලද්දී ඔහු දස්ස පරිකාලක පරිපාලකයෙක් කියලා කියන්නේ නිකන් නෙවෙයි. ඔය පිළිබඳව කතා ගොඩක් මට එකතු කරගන්න පුළුවන් වුණා. ඒක නිසා වර්තමාන ආරක්ෂක අමාත්‍යාංශයේ නවලේ කම්මරයට මේ අපි නොදන්නා අපි අඳුරන්නේ නැති අපි කතා බහ කරලා නැති තුයකොන්ත මහත්මයාට අපි සුබ පතනවා. ඒ සුබ පතනවත් එක්කම මේ විශිෂ්ට හෙලිකොප්ටර් නියමුවාට තියෙන්නේ පෙති කැඩිච්ච හමුදාවල් තුනක් පාලනය කරන්න. මේ හමුදාවල් තුනෙන් දැඩි ලෙස විනාශ වෙච්ච පෙත්ත තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. අනිත් හමුදාවල් තුනෙත් තියෙනවා. හැබැයි ටිකක් අඩුවෙන් තියෙන්නේ. එතකොට මේ හමුදාවල් තුනම එක ඉලක්කයකට ගමන් කරන්න අවශ්‍ය කටයුතු තුජකොත මහතර කරන්න වෙනවා. පරණ අසාධාරණයට ලක්වෙච්ච සියලු මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කළ තමයි පටන් ගන්න වෙන්නේ. වංචා දෝෂණ අක්‍රමිකතා අරසක අමාත්‍යාංශ ගිනුම් හමුදාවල් ඇතුළ තියෙන ගිනුම් මේ සියල්ල ජාතික විග්‍රහණයකට යටත් කරලා වැරදි කරලා තියෙන සියලු නිලධාරීන්ට ආරක්ෂක ලේකම් කියලා වෙනසක් නැහැ, හමුදාපතිල කියලා වෙනසක් නැහැ. ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඒක රටේ ජනතාව එවාගෙම හමුදා නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සැලකිලි ප්‍රමාණයක් එවාගෙම සාමාන්‍ය හමුදා බටයන් විශාල ප්‍රමාණයක් මාලිමා රජයට කතිර ගැහුවේ ඔන්න ඔය කාරණා ප්‍රධාන කාරණා දෙකට. එකක් තමයි ඔවුන්ට සල්ලි නැහැ. ඒතකොට කාරණා තුනක් වෙනවා. ආර්ථික වශයෙන් ඔවුන් බංකොලොත්. ඔවුන් බංකොලොත් වුණාට මේ හමුදාවල් වල දූෂණ වංචා කරන නිලධාරීන් ඔවුන්ගේ වැටුප් වලින් ලබා ගන්නා රුපියල් 2ක් හරි එකතු කරලා සුබ සාධන ආයතන වලින් ගන්න සල්ලි වලින් ඔවුන් සැප විඳිනවා. මේක බලන් ඉන්න බෑනේ කොහොමත් වැරදිනේක. ඔවුන්ගේ වංචා දූෂණ හොඳට තියෙන ඔවුන් දුක් විඳිද්දි මේගොල්ලෝ හොඳට සල්ලි විඳන් කරනවා. දෙක. තුන. මේ වෙද්දි දැඩි ලෙස අසාධාරණයට ලක් වෙලා තියෙනවා විශ්‍රාමගිය හමුදා නිලධාරීන් සහ බටයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නිසි උසස් වීම් ලබා දෙන්නේ නැතුව ගිය අය. සක්‍රීය සේවයේ දැවැන්ත පිරිසක් ඉන්නවා. දැන් හෙට අනිද්දා උසස් වීම් ගන්න හදනවා පල්ලැහෙන් නෙවුන් ටිකක් කපලා. එතන දැන් ඔන්න පුළුවන් තුජකන්ත මහත්තයර ඔන්නම් ඒක නවත්තන්න. එතකොට පල්ලැහැ ඉන්න දැන් සක්‍රීය සේවයේ ඉන්න මිනිස්සුන්ට විශාල ප්‍රමාණයක් ඉන්නවා උසස් වීම් හරියට ලැබිලා නැති. මෙන්න මේ කාරණා තුන තමයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ප්‍රධාන වශයෙන්ම කරන් තියෙන්නේ. ඊට පස්සේ අපේ පැත්තෙන් අපි කරලා දෙන ඔපසේෂන් තමයි රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු අනිත් බුද්ධි සේවාවල ක්‍රියාත්මක වීම. එතකොට ඒව පිළිබඳවත් හොයන්න මේ ඊට කලින් අර අසාධාරණයට ලක් වෙලා තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික හොයන්න විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා තමයි අපි තුජකොන්ත මැතිතුමාගෙන් ඉල්ලන්නේ. විශේෂයෙන්ම ඒක මම ඉල්ලන එකක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද හමුදා නිලධාරීන්ට ඒක කොහොමද කරන්න ඕන කියන එක තේරෙන්නේ නැහැ. නමුත් අපේ දැනීමේ හැටියට මේ වෙලාවේ තියෙන්නේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත දැඩි සංයුතියකින් යුක්ත විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා මේ ප්‍රශ්න ටික හොයන්න පුළුවන්. හැම අසාධාරණ ලක් වෙච්ච හැම හමුදා නිලධාරියෙක්ගේම ප්‍රශ්න ටික ගෙන්නන්න පුළුවන් කොමිෂන් සභාවට. ඊට පස්සේ මාධ්‍යවේදීන්ට වෙච්ච ගැටලුව තියෙනවා ඒගොල්ලන් ගෙන්නන්න පුළුවන් කොමිෂන් සභාවට. වගේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන දැඩි ස්වාධීන කිසිදු හමුදා නිලධාරියෙක් නැති විශිෂ්ට ස්වාධීන පරීක්ෂණයක් විමර්ශනයක් තමයි ඕන වෙන්නේ. එතකොට මේ හැමදේම ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී ඔය විකුණුලියනගේ මහත්මයා උත්සාහ කරනවා ඔය මාලිමාවේ ඉන්න තමන්ගේ බැච්මේට්ලා හරහා තමන්ට විරුද්ධව තියෙන පස්තරකෙන් ගොඩයා ගන්න. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඔය උදාහරණයක් ඉදිරිය ගත්තොත් මෙයා වැඩිපුරම ජැක් ගන්න හදන්නේ මාලිමා බ්‍රිගේඩියරයෙක් ඉන්න විශ්‍රාමික බ්‍රිගේඩියරයෙක් ඔය මොරටු එගඩු වෙන පැත්තේ. අපි නම කියන්නේ නැහැ. මොකද අපිට එහෙම නම කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ බ්‍රිගේඩියරයට අපිට කියන්න තියෙන්නේ මේවා මෙයාව බ්ලොක් කරන්න දඟලනවා නම් මතක තියාගන්න බ්‍රිගේඩියරවරයාගේ සලුපට හසට එලි කරන්න පුළුවන් වීඩියෝ අපිට මේ වෙද්දි ලැබිලා තියෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. ඒක නිසා කරුණාකරලා ත්‍රිවිධ හමුදාවම විරුද්ධයි නම් දූෂණයට වංචාවට ඒවැ ආයතනවල ඉන්න දූෂිත වංචා කරන නිලධාරිනොත් ඉස්සෙල්ලම අවශ්‍ය දඬුවම් උන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම අපට දැඩි වගකීමක් තියෙනවා. රටේ ආරක්ෂා බහර ප්‍රධානම රාජ්‍ය නිලධාරියා තමයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා. ඔහු ආරක්ෂා කරන්න අපට තියෙනවා දැඩි වගකීමක්.
අපි කවාගුණ රත්නටත් මුල් කාලයේ කිව්වේ ප්‍රශ්නටික විසඳන්න කියලා. අපි තාම හොඳින් කතා බාර හොඳින් ලිව්වා අපි ඒ කාලේ. මොකද අපිට ඔව් කරපු මේ කැත වැඩක් එක තමයි දැන් ලියන්න විදියක් නැතුව අපිට වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ. මේක කවාගුණ රත්නම කරපු වැඩක් හින්දා. කවුනත් ඔහුගේ ඒ පරිපාලනයේදී අපි ලියපු වාර්තාවලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ අසාධාරණයට ලක් වෙච්ච නිලධාරීන් තමයි අපිට හමුදාවල් ඇතුලේ සිද්ධ වෙන්න වංචා දෝෂණ අක්‍රමිකතා දෙන්න පටන් ගත්තේ. ඒක නිසා ඒව නොකරනු නිසා තමයි ওই සාමාන්‍ය බටයන් බබා විශාල ප්‍රමාණයක් මාලිමාවට ඡන්ද දුන්නේ. ඒක නිසා ආරසක ලේකම්තුමාට මම කියන්නේ මේවා කරන්න පුළුවන් දේවල් බැරි දේවල් නෙමෙයි. ඔබතුමා දක්ෂ හමුදාරි නිලධාරියෙක්, විශිෂ්ට හමුදාරි නිලධාරියෙක්, යුද්ධ කාලේ නිර්භයව හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා කරන්න ඕන දේවල් කරපු නිලධාරියෙක්. ඉතින් එහෙනම් මේක මහලක කජ්ජක් නෙවෙයි. හිත ඇතුලේ හොරකම නැත්තම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක නිසා අපි දෙකටම මාධ්‍ය මෙහෙවර යෙදමින් අපි වාර්තා කරනවා. ඊටම දශමයක කටයුතු බව අපි වාර්තා කරනවා. ඔබතුමාලාගේ වගකීම තමයි ඒ දශමක කටයුත්ත හරියට කරලා දෙන එක. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නව ආරක්ෂක ලේකම්තුමා, ඔබතුමා වැඩ බාර ගන්න ගියාට පස්සේ මතක තියාගන්න ඔය ආරක්ෂක අමාත්‍යාංශය කියලා කියන්නේ දූෂිත හොර ගුහාවක්. ඔය ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා විදින පරිපාලන නිලධාරීන් පවා දූෂිත ක්‍රියාවල යෙදුණකය. ඔබතුමා හතර මතක තියාගන්න ඔතනට අණ දුන්නේ සිවිල් ව්‍යාපාරිකයෙක්. මම නම කියන්නේ ඔබ දන්න ඔබතුමා දන්නවා කවුද සිවිල් ව්‍යාපාරිකයා කියලා. සිවිල් ව්‍යාපාරිකයෙක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයට අණ දුන්නේ. ඔවුන් තමයි සල්ලි වේදම් කරේ. ඒ අනුව තමයි කඩතු ගොඩක් දේවල් සිද්ධ වුණේ. ඒක නිසා ඔබතුමා පළමු ඔබතුමාගේ ආරස්සාව තහවුරු කරගන්න ඉන්න අනතුරුව රටේ හමුදාවල් වලට අවශ්‍ය යුක්ති ඉෂ්ට කරන්න පටන් ගන්න. ඒගොල්ලන්ට යුක්ති ඉෂ්ට කරන්න පටන් ගනිදී නිකම්ම රටට අවශ්‍ය සේවය සිද්ධ වෙනවා. ඒක නිසා අවසන් වශයෙන් රවණ ලංකා මාධ්‍ය ජාලය අපි ඔබතුමාට සුබ පතනවා. පුද්ගලික විදිහට මම ඔබතුමාට සුබ පතනවා. හැබැයි දාගෙන ඉන්නේ කටුවටුන්නක්. ඒ කටුවටුන්න ඊටාම පරිස්සමෙන් ඔළුවට දාගෙන ඇනෙන්නේ නැතුව වැඩේ කරගෙන යන්න. අපිට කරන්න පුළුවන් අපේ මාධ්‍ය මෙහෙවරදී අපිට කරන්න පුළුවන් උපරිම සේවය අපි ආරසක ලේකම්තුමා විදිහට ඔබතුමාට ලබා දෙන. හැබැයි අපි ඒක ලබා දෙන්නේ ඔබතුමාගෙන්වත් මාලිමා රජයෙන්වත් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. රටට උත්තේජිත කරන්න එච්චරයි. අනිත් දේවල් හැමදේම සිද්ධ වෙන්න ඕන විදියට සිද්ධ වෙවි. ගිහිල්ලෙන්නම් සුබ දවසක් වේවා හැමෝටම.